COVID-19 වෛරසය ආසාදනය වී සෞඛ්‍යාංශ විසින් දින තුල තහවුරු කරන ලද වැඩිම COVID මරණ සංඛ්‍යාව අද පෙරවරුවේ වාර්තා කළා. එලෙස සෞඛ්‍යාංශ විසින් තහවුරු කළ COVID මරණ සංඛ්‍යාව 101ක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2011ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2738 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 575ක්. ඒ අතරින් නිට්ටඹු ප්‍රදේශයෙන් රෝගීන් 171ක්, ගම්පහින් 42ක්, කඩවතින් 42ක්, මිනුවන්කුඩින් 33ක්, මිගමුවෙන් 33ක් හා වේයන්ගුඩි ප්‍රදේශයෙන් 32 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 339ක්, කළුතරින් 81ක්, හම්බන්තොටින් 27ක්, රත්නපුරෙන් 52ක්, මොනරාගලින් 6ක්, බදුල්ලෙන් 73ක්, නුවරඑලියෙන් 198ක්, මහනුවරින් 127ක්, මාතලෙන් 35ක්, බඩකළුපෙන් 79ක්, අම්පාරෙන් කොවිඩ් රෝගීන් 38 දෙනෙකුද ඊයේ දින වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලෙන් කොවිඩ් රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක්, පොළොන්නරුවෙන් 30ක්, පුත්තලමෙන් 42ක්, වවුනියාවෙන් 32ක්, මන්නාරමෙන් 25ක්, මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4ක්, කිරිල්චින් 5 දෙනෙකු හා යාපනයෙන් 167 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 216,134ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ පූර්ණ සුව ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ බිරිඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත් කරුණයට ලක් කරන තෙක් මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට මම එන්නත ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ එන්නත් මම පරිත්‍යාග කරන මේ රටේ ජනතාව. රට තුළ ජීවත් වන 120,000 සෞඛ්‍ය සම්පන්න භාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා. අපේ පුද්ගලික සුඛ විහරණය, පුද්ගලික සෞභාග්‍ය වෙනුවට. මේ අතර COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 65,000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.